ආයි බෝවන් මදබඩ් විතිෂෝ channel එකත් එක්ක තුන ඔයාලවදත් ආදරෙන් පිළිගන්නවා. ඉතින් අද මම යන්නේ ඔයාලා මේ දකින්න ලදරු ඇඳුම සහ නැප්කින් එක කොහොමද මහගන්නේ කියලා ඔයාලට කියලා දෙන්න. ඉතින් මම මෙතන මල් පීස් රෙදි වලින් යාරයක් කරගෙන තියෙනවා. අපිට මේක පාවිච්චි කරලා ලදරු ඇඳුම් දෙකක් සහ ඩබල් නැප්කින් එකක් මහගන්න පුළුවන්. ඉතින් අනිවාර්යයෙන්ම ඔයා මල් පීස් රෙදිම පාවිච්චි කරන්න. මොකද චූටි බබාලට ඉතාමත් සුවපහසු රෙද්දක් තමයි මල් පීස් කියන්නේ. ඉතින් ඒ වගේම ඔයාට මේ ඉතිරි පේන දේවල් ටිකත් අපේ මේ වැඩේ කරගන්න අවශ්‍ය වෙනවා. ඉතින් අපි බලමු මේක කොහොමද කපාගෙන මහගන්නේ කියලා. ඉතින් ඒ වගේම තමයි ඔයාලට මගේ channel එකෙන් මේ වගේ videos විතරක් නෙමෙයි මම හොංගෙතුම් මත්කම් නිර්මාණ cooking videos cake videos රූපලාවන්‍ය videos වගේ ගොඩාක් videos බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට මේ විදිහට playlist එකට ගියාට පස්සේ ඒවා වෙන වෙනම වර්ග කරලා තියෙනවා. ඒ නිසා ඔයාලට ලේසියෙන්ම හොයා ගන්නත් පුළුවන්. ඉතින් ඒ වගේම තමයි ඔයා තාමත් මාව subscribe කරලා නැත්නම් මේ වගේ videos ඉදිරියටත් බලන්න මාව subscribe කරන්න. ඒ වගේම ඉස්සරහ තියෙන bell button එකත් click කරන්න. ඉතින් මම මේ විදිහට මගේ රෙද්ද අරගෙන දෙකට නමාගෙන තියෙනවා. ඉතින් මේ තියෙන අස්වාටිය තියෙන පැත්ත. ඉතින් අපි බලමු කොහොමද මේක නවලා කපා ගන්න කියලා. මම අද මේකට කිසිම මූට්ටුවක් එන්නේ නැති වෙන්න තමයි කපා ගන්න යන්නේ. ඒ වගේම මම එකපාරට ඔයාලට ගවුන් දෙකක් කපා ගන්න විදිය තමයි කියලා දෙන්නේ. ආරෙද්ද මෙන්න මේ විදිහට අරගෙන මැද නැම්ම තියෙන පැත්තට ත්‍රිකෝණාකාර වෙන්න මේ විදිහට නවා ගන්න. එතකොට ඔයාලට පේනවා මෙතන පටවල් හතරක් තියෙනවා. ඉතින් ඊට පස්සේ මම අඟල් හතක් මෙන්න මේ විදිහට ඉලින්දම් පහලට ලකුණු කර ගන්නවා. ආස්ථාන කීපයකින් මේ විදිහට ලකුණු කරගන්න. ඉහළ තියෙන තැන වෙනස් කරන්න එපා. එතන එකම තැන තියාගෙන මෙන්න මේ විදිහට ලකුණු කරගන්න ඕනේ. ඉතින් මේ විදිහට ස්ථාන කීපයකින් ලකුණු කරගෙන ඔයාලට පුළුවන් ඒ ටික මෙන්න මේ විදිහට එකට එකතු කරලා ඇඳ ගන්න. මේ විදිහට එකතු කරලා ඇඳ ගන්න. ඉතින් ඊට පස්සේ අපි මේක කපා ගන්නවා. මෙතන මේ විදිහට කපල ඉවත් කරන්න. ඉතින් ඊට පස්සේ මම මේකේ උස විදියට ගවුමේ උස විදියට අඟල් 12ක් තමයි අද පාවිච්චි කරන්නේ. ඔයාලට අවශ්‍ය නම් අඟල් 13ක් වුණත් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් අඟල් 12ක් තියාගත්තම ප්‍රමාණවත්. ඉතින් අඟල් 12 මෙන්න මේ විදියට අපි අඟල් 7 ලකුණු කරලා කපාගත් ස්ථානයේ ඉඳන් පල්ලෙහාට ඔයා මේ විදිහට ස්ථාන කීපයකින් තියාගෙන අඟල් 12 මාක් කරගන්න. මෙන්න මේ විදියට ඉදිරියට පස්සේ මම මේ විදියට ඒ වක්‍රයත් ඇඳ ගන්නවා එකට එකතු කරලා අපි මාක් කරගත් ස්ථාන එකතු කරලා ඇඳ ගන්න. ඉදිරියට පස්සේදී අපිට පුළුවන් මේක මේ විදියට කපා ගන්න. මෙතනින් මේ විදියට කපල ඉවත් කරගන්න. ඉතින් මේ විදියට කපා ගත්තම ඔයාලට එකවර ඇඳුම් දෙකක් කපා ගන්න පුළුවන්. ඉදිරිය පස්සේ මේ විදියට දිග ඇරලා බලන්න. මේ පැත්තෙන් කපා ගත්තට පස්සේදී ඇඳුම් දෙක වෙන් වෙනවා. ඉතින් මම ඒ නිසා මේ පැත්ත නැම පැත්තෙන් කපා ගන්නවා. කපල අපේ ඇඳුම් දෙක වෙන් කර ගන්නවා. ඉතින් ඊට පස්සේ අපිට මෙන්න මේ විදියට ඔයා දෙකට නමාගෙන ඒ නැම්ම තියෙන ස්ථානයට දෙපැත්තෙන් මෙන්න මේ විදියට අරගෙන තියන්න. ඉතින් අන්න ඒක තමයි අපේ ඇඳුම කියන්නේ. දැන් අපිට අත් දෙක සහ කර කපා ගන්න තමයි තියෙන්නේ. මෙතන මැදින් අපි කර කපාගෙන දෙපැත්තෙන් අත් දෙක කපා ගනිමු. ඉතින් ඒකට මම මෙන්න මේ විදියට මේ පැත්තට හරවලා මේ විදියට නවාගෙන ඒ මැද නැම්ම තැනින් මේ විදියට නැවතත් නවා ගන්නවා. ඉතින් මේ විදියට කැපුවම ඔයාගේ කර දෙපැත්තම එක සමාන වෙනවා. ඒ වගේම අත් දෙකම එක සමාන වෙනවා. ඉතින් මම මේ විදිහට අඟල් දෙකක් ලකුණු කර ගන්නවා මේ විදිහට පහලට අපේ කර ඇඳ ගන්න. ඊට පස්සේදී මම අඟල් එකමාරක් තමයි මේ පැත්තට තියාගන්නේ. ඉතින් මේ තියාගත්ත ස්ථාන දෙක අපිට පුළුවන් ඊට පස්සේ මේ විදිහට යා කරලා පුංචි වක්‍රයක් ඇඳ ගන්න. මේ විදිහට ඇඳ ගන්න ඔයා. ඉතින් ඊට පස්සේ මම අඟල් තුනමාරක් මේ විදිහට පහලට ලකුණු කරනවා අපේ අත් කට ඇඳ ගන්න. ඊට පස්සේ මේ තුනමාර මේ විදිහට ටේප් එක දෙකට නමලා ඔයා දෙකට බෙදා ගන්න. බෙදාගෙන ඒ එන ස්ථානය මේ විදිහට ලකුණු කර ගන්න. ලකුණු කරගෙන එතන ඉඳන් අඟල් කාලක් මේ පැත්තට තියාගෙන අඟල් කාලක් මේ විදිහට මේ පැත්තෙන් මාක් කර ගන්න.
වක්රගෙන ඔයාලට පුළුවන් එකත් වක්රයක් ඇඳගන්න මෙන්න මේ විදියට පටන්ගෙන ඔය අඟල් කාලා තියෙන තැනින් ඊට පස්සේ ඔයා නැවතත් කොනට මඳින්න ඕනේ මේ විදියට උඩ උරහිස කොනටම ඇඳගන්න ඉතින් මේ ඇඳුමේ අපි උරහිස හැඩ කිරීමක් කරන්නේ නැහැ මොකද චූටි බබෙක් නිසා මේ විදියටම අපි උරහිස තියාගන්නවා ඊට පස්සේ අපි මේක කපා ගනිමු इतनी मे विधि रपे हेंदुम कपागत्ता दिन एंधुन दिखतीनवायानवा इतवाट लेसी एंधुन दिखाक मेद कपागन पुलवा इतर पास मम्मी विधि एंधुम पिटी पास मे विधि तुन हमार उड़ लकुन करवा मे विधि वक्रकान एंधुमक पिटी पास अड़वे तम तीन बबाट सूपहस मेनम बबा तेमागत् पास्थी उड़े एंधुम तेमेना इवागे मे पेत्र तुन हमार मम तीयागत्ते अंगल तुन हमार तुम तुन हमार अदेन तीयागन या मेद वक्र कंदगना एक आट कपागन पुलवा मे विदिट अंदगा कपागन इथिंग मे अत्र मंगवाट मतरा नैपकिन थनी लेकिन मगड़ना पुलवांग इवागेम डबल लेयर विदिट रेद तेल मगड़ना पुलवा इत नैपकिनवा अंगल दहाट दहाटेनवा विस्सा विस्सावा को अंगल विसा विस देख बिद्रे कपागन इतने अभी मगम मूलिम मे बिद्र अट वाल दिख ओवलोकर गवाट ओवलोक नैत्ता मेक पड़ी कट्स मार्क दाट पुलवांग नार्मल मेषीन के मगड़ दसरेक्नावला मगन इधे विद्यट अणी तत्कड़ी मगन इतने मे विद्र अटवल दिख महागेन अपट पुलवा एंधुमे कनपीट पे मेक हरवेला एंधुम उरेस दिख अपट जॉइन करगा इत अंदमे कनपीट पे मे विद्र उरेस दिख मूट करगा इतने पास्थी अभी अंदमे मे विद्य हरवल बला इट पे वाट पुलवांग इक तन की पटांग अतर पास्थी वटेम करते महगने वाकम तन की पटांगा मे बिद्र पिटी पास पटांगा पुलवांग मे बिद्र पटांगेन वा खर वटेटम महगने पुलवांग मेन मे विद्यट आयत पटांग स्थानेम वाटर पुलवांग विद्यट अभी वटेम महगनीम इधे मे विदेट मम वटेम उलकरगाट उलकता वाट पुलवा अंगल दिखें दिखो अंगल अंगल वितर अंगल कालक वगे कट मार्क्स दागन इट पास्ते महगाड़न इतकोट रलीम की तौरव ओ आट मे अंदम लास्ट महगाड़न पुलवा इतने विद्र पटांग तन महगत्ता मम इट पास्थी मगे नैपकिन मे विद्यट वटेम दिखम इकट तीयला हों पीट दिख उड़पेत्र तीयला इकने अपे खन पीट दिख इकट एट हिटीन तीयला मम मे विद्यट वटेम उलकरगा विद्यट नैपकिन हदागा पुलवांग इत अद मम अगल दहाटाई दहाटतम कपागन तीन आट पुलवांग एक कैमती विदिट लोक पड़ करगन कपागन दहाट दहाट विस विस हो विस दिखा विस दिख विदिट विनास्कर आट कपागन पुलवांग चूटी में बबकड़ना दहाट दहाट कपागत्म प्रमाण इत मे विद्यट वटेम ओलकरगा इत इवागेम ओयाट पुलवा सिक्स सैक् मेषीन तेनवना एक आट मे विद्यट कमी पेटने कदाल महगण इत इवागेम मम मे विद्य अंगल कुतर महद पटिया करगना एक दिपेन नवला एक नैवता दिखट नमला
චූටි පටි දෙකක් මහ ගන්නවා. ඉතින් එක පටියක් අඟල් 7ක් විතර දිගට තමයි මම තියාගන්නේ. ඉතින් මේ මහ ගන්න පටි අපිට පුළුවන් අපේ බබාගේ ඇඳුම පිටිපස්සට අල්ලගන්න මෙන්න මේ විදියට නාවලා තියලා. ඒක අල්ලගන්න. ඉතින් එහෙම නැත්නම් ඔයාලට මේකට රිබන් බේබි රිබන් පටියක් උනත් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේකම පාවිච්චි කරාම බබාට සුවපහසුයි කියලා මම හිතනවා. ඉතින් මේ තියෙන්නේ අපි මහගත්ත අපේ චූටි බබාගේ ලැදරු ඇඳුම. ඉතින් අපි හැමෝම සිස්සෙල මඳින ඇඳුම මේක තමයි. ඉතින් ඊට පස්සේදී බබාට ගමනක් යද්දී අඳගෙන යන ඔයාලට මේ රූපේ පෙනෙන ඇඳුමත් මම කරලා තියෙනවා. ඔයා මේ වීඩියෝ එකත් බලන්න. ඉතින් මේ විදිහට මට චූටි බබෙක් නැති නිසා මං බබෙකුට අඳලා පෙන්නන්නම්. බොනික්ෙකුට අඳලා පෙන්නන්නම්. මේ විදිහට අපිට නැප්කින් එක අඳ ගන්න පුළුවන්. ඉතින් ගෞමනා මේ බොනික්කට ටිකක් ලොකු වැඩි. බබෙක් මීට වඩා ලොකු නිසා. ඉතින් මේ විදිහට අඳ ගන්න පුළුවන් අපිට. මේ විදිහට අඳලා අපිට පිටිපස්සෙන් මේක ගැට ගහ ගන්න පුළුවන්. ඉතින් ඔයාලට පුළුවන් මේ වගේ බේබි නැප්කින්ස් සහ බේබි ඇඳුම් මහලා චූටි බබෙකුට තෑගි කරන්න. එහෙම නැත්නම් ව්‍යාපාරයක් පටන් ගන්න. එහෙම නැත්නම් ඔයාගේ ලැබෙන්න ඉන්න බබාට මේවා මහලා තියා ගන්න. ඉතින් ඒ වගේම මේ වගේ බේබි රැටල් එකක් ගොතන විදියත් මම දාලා තියෙනවා ඔයාගේ අලුත් ඉපදුණු බබාට. ඔයා ඒකත් බලලා ගොතා ගන්න. ඉතින් මේ වගේ වීඩියෝස් බලන්න මාව subscribe කරන්න, like කරන්න, share කරන්න. ඔයාලට ගැටලුවක් තියෙනවා නම් comment එකක් දාන්න. මම ඔයාලට උත්තර දෙන්නම්. ඉතින් මේ වගේ වීඩියෝ වලින් ආයෙත් හමු වෙමු. ගිහින් එන්න මං ඉෂූ.